අයිබෝවන් සුබනාවසරක්වේවා. දෙදස් විසි දෙ වසර ඔබ සේලු දෙනාටම දෙදස් විසයක වසරයේ ගෙවනලද සෝකජනක සිද්ධීන් වලින් තොරව ඉතාමත් වාසනාවන්ත ඊයහපත් ධර්මකව ජීවත්වය හැකි වර්සයක් බවට පත් පේවා කියලා කතමේමමං සුභාසිසනය කරන. හොඳයි. එමන අපි බලමු දෙදස් විසි දෙක වර්සය සමස්ත රටටනවගේ බලතෑමක් ඇතිවෙද. மு ආකාරෙන් ஆර්ථික වසේ, සාමාජික වස, ආගමික වෙන් සහ දේශපාලික වසේ ආකාර රටට අන්ස හතරින් ජනතාවට සුබසිද්ධයක් ඇතිවෙද කියලා. ඇතවසේම එක්දස් නමසය හ අට. පෙබරවාරි මාසේ හතරවෙෙන දින ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්සුන. ඒ නිදහස ලබාගැනීමේ එක ප්‍රතිඵලයක් තමයි රාජාණ්ඩු ක්‍රමියයෙන් අත්මිදිලා ප්‍රජාතන්තරවාදී ක්‍රමයකට රට පරිවර්තනය වීම. ප්‍රජාතන්ත්‍රවාදී කමයකට රටක් පරිවර්තනය වෙද්දී පාලක පක්සේ තෝරාගැනීමේ සම්පූර්ණ අයිතිවාසිකම මහජනතාවට හිමි වෙනු. ත මහජන කැමැත්තෙන් තමයි පාලක පෙළන්තිී තෝරාගැනීම සිද්තරන්නේ. එවාං යුග පෙරලිය ඇති වුනාට පස්සේ ඒ සන්ධස්ථානයේ පටන් තමයි ලංකාවේ කේන්දරයේ සකස්යෙන්නේ. එහෙම සකස්වෙච්ච කේන්දරය අනුව ලංකාවට හිමි ලක්නේ බවට පත්තුනේ කුම් රසිය. ුග්‍රහයාට අයිති කුම්බරාසි අපි දැ සෙනසුරු ග්‍රහයා ගැන කතාගලොත්න් සෙනසුරු සාමාන්‍යය විග්‍රහහිතියෙන්නේ දුකටාධිපති හුගක් පහ සහන්සෙලා වැඩ කරන්න වන ග්‍රහයෙක් විදිහද නමු මේ සෙනසුරු කියන ග්‍රහයා විග්‍රහ කරල බැලුව ධාර්මිකව ජීවත්වෙන අයට සාධාරණව ජීවත්වෙන අයට ස්වබාදහමට අනුගතුව ජීවත්වෙන අයට ලොකු යහපතක් කරන ගහයි ඒක අපට ඔප්පු වෙනවා ඒ අවස්ථාවේදී ලංකාකේන්දරයේ සෙනසුරු ග්‍රහයා ලුටෝත් එක යෝගවෙලා හය වනිස්ථානය හිටේ හයවැන්න හඳරන්නන්නේ රෝගස්ථානය සහ සතුරු ස්ථානය වසේ එතුළ අපට ඒවකට හිටපු සතුරන් වගේ පෙනුුණේ අධිරාජ්‍යවාදී ඒ අධරාජවාදීන්ගෙන් තමන්ට රට නිදහස් වුන කියන්නේ ස්වාධීන වුනායි කියන්නේ සතුරං ජයග්‍රහණය කිරීමක්හා සමාන. ඒ අමස්තාව වෙනකොට මේ රටේතිවිච්ච ආර්ථිකය පදනංලලාති වින කෘෂිකර්මාන්තයවට.ඒ කුෂිකර්මාන්තය ලාබ ලබාපු ජීවන රටාවස් සකස්කරගත්ත සවබාදහමත් ඉතාම සමීප ස්බාදහමට ආදරය කරලා සතාස උපාට හිරිහැර කරන්න නැතුව ජීවත්තිච්ච සමාජයක් තිබුණ කාලක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී යුගයට හැරිලා රට නිදහස්සෙලා හැමෝටම නිදහසේ හි තන්න නිදහස් ආකාරයට පාලකයු තෝර ගණ්ඩ අවස්ථාව ලබාදමින්. ඒවාකට මේ සෙනසුරු ගමන් කළේ ඇතවස එම කටකර අසයේ කිය හයන්නේ ඒ මොහතදී කුම්බරාසිය හිටියේ බුදහා සිරු සිකුරු කියන්නේ කුම්බරාසියට යෝගකාරක ග්‍රහයි. බද කියන බුද්ධියයටට අධිපති ග්‍රහය සිකුරුගේ නියෝජනයවෙනවා මහ ජනතාව විශේසයෙන් ගොවි ජනතාව. බලන්න මේ එක් දස් නමසේ හතලිසටේ බස්සේ ඇතිවෙච්ච යුගයකදී. පලවනිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පත් වෙච්ච පන්තිෙන් ඇති වනේ මූලිකස්ථානය දීලතිමුණනි ගොවිතනට ගල්ලොය ව්‍යාපාරය මිනිපේ ජනපදේ වගේ විශාල ප්‍රදේශ කන්සලේ ගොවි ජනපද ව්‍යාපාර වගේ විශාල ජනපද ව්‍යාපාර හැදිලා කුෂිකර්මාන්තය හුඟාක් දවුණුවටගේ ඕන පිමුරු පත් සැකසිලා පසු මෙම හැදිලා මිනිස්සු ඒින් නැගී සිටිද උපසාහ කලා එක පාඩුලේන හැ ජනතාව හුුවක් සම්පෝෂිත ආර්ථිකයකට ගමන් කරන්න පුළොහන් ක්‍රමවේ දෙයක් ඒ යුගයේ බිහිවිලාතිබුණා ඒකට ගැලපෙන ග්‍රහ බලපෑමත් බොහොම ලස්සනු තිබුණ. ඒ අවස්ථාවේදී දහවැනිභාාවිය හිටියේ ගුරු ග්‍රහය දෙවියන්ග ගුරුවසයෙන් හඳුන්නන සුරගුරුවසයෙන් හඳුන්නන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා කා එක්ද යෝග වෙලා හිටිය සඳුවක්ක සඳු කියන්නේ ග්‍රහ මණ්ඩලේ මව. හැබැයි මෙතන සඳුට වැඩිය බලව ගුරුග්‍රහයා ගුරු හිටිය ගහවැන්නේ දහවැන්නින් පාලනය වෙන්නේ ආණ්ඩුව නැත්තම් රජේ. ගුරුග්‍රහයා නැත්තම්මේ බ්‍රහස්පති ග්‍රහයා චන්ද්‍රයක්ත් එෙක යෝග වෙලා දහවැනි භාාවයේ ඉන්න විට රවි හිටියේ දුලොස්ස වෙන්නේ. එකන්නේ. විරුද්ධවාදී තැනක රවි මාරකයිඒ මාරක වුණේ කාටද අධිරාජවාදීන්ද. අධිරාජවාදීග එක ගන්න මුොහෝ දෙෙදදි තමයි මේ දේ සිද්ධන්නේ. එතකොට හිටපු පාලක පන්තිය අයින් වෙලා අලුත් කණ්ඩායමකට මේ රටේ ස්වාදීන කණ්ඩායමකට මේ බලය හිමිවුුණ. ඒ අවස්ථාව වෙද්දී යුරෙනස් කියනග්‍රහයා හතරේ ගමන් කලා යුරේෙනස් බොහොම ප්‍රබල ග්‍රහයෙ සතරවැන්න විරුද්ධවාදී නියෝජනය කරන ස්ථානේ විරුද්ධවාදීන නැගේ සිටින්න බැරි තරමටම ප්‍රබලත්යක්ක ගුරුගෙන් සහ හයවැන්නඉ සෙනසුරුගෙන් උත්පාදනයන්න. එතව මේතත්යෙන් මේ ආකාරෙන් වසර ගානතිසේ ඇவில்ල් ඇவில்லைவில்லை. අපි අද ළඟවෙලා இවා දෙදස් විසි දෙක වර්සේද. අපි බලම දෙදහස් විසි දෙක වර්සේදී. කොහොමද මේ රටේ තත්වය අපි මුණ දීලතින තත්ත්මු කද. දෙදස් විසියක වර්සයකින පහුගේ වර්සය ඉතාම කේදනීය බොහොම සෝකජනක හැම අතිම් මහජනතාව පීරනයට පත්්‍යච්ච කාලසවා. එතකට අපේ දෙදස් විසි දෙක මොකද වෙන්නේ. දෙදස් විසි දෙක වර්සේදී. ගුරුග්‍රහයා නෙප්චුන් එක යෝග වෙලා කේන්ද්‍රගත වෙලාඉන්න. දෙෙප්චුන්ගේ බලයට ගුරු යට වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී පාතාලයේ දෙවියු ඊට පස්සේ යමය කෞදම පාතාලයේවියු ලටෝග්‍රහය යමය කවෞද සෙනසුරු කාාත්ෙක දන්නේ බුදත් එෙක්ක බුදට කරගන්න දෙයක් නෑ ඥානයට අධිපති ග්‍රහය වඋනාාට පාපපීඩිත වෙලා ඉන්නවා සෙනසුරුගෙන් සහ පලුටෝගය. මේ පාප පීඩිතවීමත් එකක් ස්මොකක්ද සිද්ධ වෙන්නේ. මේ අවස්ථාව වෙන කොට මේ විශ්්‍යයතුළ තවත්දේවල් සිද්ධ වෙලාතේෙනු. මේ මෑත කකාලෙ සිද්ධඋුන් දෙයක් තමයි මේ පහොගිය දෙ සැම්බර් විසිනම් වලනිද ගහ යුද්ධයක් සිද්ධ වුණ. ඒ ග්‍රහයුද්ධයෙන් ජයග්‍රහණය කළ එෙසි කුරු සිකරු නෝජනය කරන්න කවුද මහජනතාව ගොවිජනතාව මේ අවස්ථාව වෙද්දි ගොවි ජනතාව මහා බරපතල පීදනයක ක් වෙලා ඉන්න. ස්බා දහමෙනුත් එතරම් යහපතක් වෙලා නෑ. ඊළඟට පාලක පෙළැන්තියෙන් යහපතක් කලානෑ. විවිධාකාර ප්‍රශ්න වලට මුහුණදීලා දැඩි ලෙස ආහාර අර්බුදයකට මේ වර්සය මුලබාගේ ඉනම් මුහුණ දෙල්න්න සිදධ වෙනයි කෙලා මම වගකීමක් ඇතුව කියනු. අපප්‍රියල් විසි අට වගේ වෙනකොට ඉතාම දරුණු තත්වයට මේ පත්වෙනවා. ඉතාමත් දර්ුණුතත්වයට. එනිසා. මේ බලපෑම ඇති වෙන්නේ මේ සෙනසුරු දොලොස්වැන්නේ ප්ලුටෝ එක්ක යෝග වෙලා ගමන් කරත්ති. මේ මොහොතේදී. කුජ ග්‍රහයා. එක යන්නේ දහවැන්න අධිපති ග්‍රහයා, කේතුඋත් එක්ක යෝග වෙලා කේතුගින් තීඩාවට පත්වනවා කුජ පාපී ග්‍රහයෙක් උුණාත්න් මේ උච්ච බලයගඉන්න කේතුට සහ සප්තම දෘස්්තිය හෙලන රාව්ගේ බලේටයටට අත්යනවා. කාලසාරක්ක යෝගයක් උදා වෙලා තියනවා එතකොට මමුකදවෙන්න. சிසිද්ධ වෙන්නේ පවத்திන ஆ්ண்டுුව නියෝජනය කරන්න පවතින රජය මේ රාජ්‍ය බලයේ නියෝජනය කරන්නේ දහවැන්න මේ දහවැන්න පீඩාවට පත්த்திලාතියෙන මේ පீඩාවට பත්த்தීම තුல ஆහාර அர்பුද්ධයටක விசඳගැනීමට சුදු சුප්‍රතිකර්ම சොයාගැனීමට බரி தரம்ம் அசரண தත්த்தයට பாலக்க පெළந்திய பත්த்தினும். ආලක පෙළම්තිය ඒවගේ අරබුදකාරී තත්ත්කට මුහුණ දෙනකොට කට දෙක හමාරකට ආසන්න ජනගහනයක් න රටක මූලි කාවශ්‍යතාවයක් වන් මනිසාගේ මූලි කාවශ්‍යතාව පහ ඒක ප්‍රධාන අවශ්‍යතාවය මොකක්ද ආහර මේක අරබු දෙයක් වෙනවාන ආහාර හිගියයක් ඇතිවෙනවාන මොකදද කරන්න මොකක් දකට තියෙන උත්තරේ උත්තරයක්වා ගන්න බැහැ ිලියමක් නෑ ග්‍රහ බලපෑම් ඒ තරං දරුණු විදිහට බල පවත්තලති. ඔබ හඩ පුළුවන් ඇත්තවසම මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති වෙලා තිබුුණ දිහෙලා. එක් දස් නමසය හැත්ත හතරේ අවුරුද්දේ ගුරු ග්‍රහය හිටිය කුම්ඹරාසිය. ඒ වෙනකොට නෙප්චුම් ග්‍රහය හිටියේ උච්චිකරාසය. නෙප්චුම් ග්‍රහයා උච්චිකරාසය කියන්නේ කුම්ඹ ලග්නය දහවැනි භාවේ රජය නයෝජනය කරපු තැන මේ නෙප්චුම් නැටිය. ගුරුහිටියකුම්ේ ඒ කාලෙ මේ වගේ ආහාර අරපුද් දෙකට මූුණ දෙන්න ජනතාවට සිත්ත වුණ. හැබැයි ඒ මොහොතේදී සන සුරුග්‍රහය කේතුත් එක්ක යෝග වෙලා පස්සන්නේ ගමන්ගල රට ඇතුළේ ආහර නිෂ්පාදනය වනාට එක කළමනා කරමණ කරගණඩ බැරිවීම සහ නිසි ආකාරයට බිදාගඩ බැරවීම ඒවගේ ප්‍රශ්න නිසා තමයි යම් යම් කොටස්සලට ආහාර අර්බුද මතුණේ. සමහර දවස්සල බත් කන්න බැරි මට්ටමට ඇති කරලා ඒවගේ පාල්න තන්ත්‍රී විසින් යම්යම් නීතිීති මමාලාවක් ඇති කළ. එදා තත්වෙට වඩහ දරුුණු දත්ත්වයක් අද තියෙනවා. එදා ඇතවස්සයෙන්ම ගුරුග්‍රහය හැටියේ ලගන්නගත වෙලා ගුරුවිත රයිකුම් ෙහිටිය. න්චු ්‍රයා හිටියන නෙප්චුන් ්‍රහයා හිටියේ දාවෙන් හැතැ හතරවද නෙප්චුන් හිේ දාවන්න අද මේ වෙනට නෙප්චුන් ්‍රහයා ගුරු සමග යෝග වෙලා ඉන්නවා ගුරු ගෙ බලට වඩා බලයක් නෙප්චුන්ගේ නිර්මාණය වෙන ඊළඟට කුජග්‍රහයා අවස්ථාවවෙද කුජ ග්‍රහයා ඒත් එකක යගවෙලා දහවැන්න ගමං කරනවා. මේ තත්තේ හුඟක් නරකයි. ඉතාම නරකයි. එනිසාමිජනතාවට මටෙක දයි කියන්න තින්නේ. ඔබට සමස්තයක් වසයෙන් නැගී සිටින්න බැර හැබැහැ. ඔබ අරගල කරාාව. ඔබ පාරට බසේවී. ඊළඟට පාල්න තන්ත්‍රයට ඉරහිව නැගී සිටේී. විරුද්ධ පක්ෂස හුඟා බලවත්ෙනවා මොකද යුරේනස් ග්‍රහයා. හතරවැන්නේ විරද්ධ පක්ෂසි නියෝජනය කරන තැන තමයි යුරනස් ගමන් කරන්නේ. දිගු කාලයක් රැදී සිරිිනම්. ඒ විරුද්ධ පක්ෂේ බලය පානය කරන්න බැරි තරමට මහාජනතාවස් සමග මහමගට අවතීරණවෙන ආකාරයේ ග්‍රහබලයක් නිර්මාණය වෙලාති. මෙතනති ජනතාවට කරන්නතිනිකමල්ලිම මෙච්චරයි. තම තමන් පනිතනිව දැමින්න. තන දනිව ද හැමි වෙන්න. ඒ දැහැමිවීම තුළ තමන්ගේ ඇතුල්වේ මනස පිරිසිදු කරගත්වතුන් මනසට ඇතුල්වේ මේ ප්‍රශ්න විසඳාගැනීමට සුදු සුප්‍රතිකරම. ඒය ඔබ විසින් නිර්මාණය කරගතයුතුයි. ඔබට හිතන්ඩ සිතක් දීලතියෙනවා. මනස. හෙම මිනිස්සුනි මනුස්සවුුණි මනුෂ්‍යත්්‍යයේ නාමයෙන්. මනුෂ්‍යත්්‍යය පෝෂණය කළ යුතු එයට නියමි නියමිත සිංහාසනයේ මනුස්සකම තැබි යුතු යුගයක් ඇවිල්ලතියෙන්නේ. එනිසා දු්පතා දිලින්දා පීඩිතයා, රජ කරන්න පුළුහං පරපුරක කණ්ඩායමු ජනතාව අතරින්ම බිහිකර ගැනීමේ යුගයක් ඉදිරියට නිර්මාණය වෙනවා ඒක සිද්ධවීමේ. විබුරුපත සැකසෙන්නේ මේ ආහාරහිගේ සහ මේ කුෂිකර්මාන්තයට එල්ලවෙච්ච අභියෝගය නැත්තන් තර්ජනය මත. මේ අතරවාරයේදී රටේ විවිධාකාර ප්‍රශ්නැඇතිවද පටන්ගන්න. සේවා විුක්තිය නැති කන රැකයාහිගේ ප්‍රබල විදිහටමු. ඊළඟට සෙනසුර රුසාහ ලුටෝගේ බලපෑමෙන් මෝක්ෂ ස්ථානය නැතම් ව්‍යස්ථානයන වියද. වියදංවීම වැඩිවෙනුව මිසක් ආදායං இපයේම සිද්ධ වෙන්න. සංචාරක කර්මාන්තය අප හිතන තරං ලේසියෙන් යலி பிர්‍රணවත් කරண்டு කෙட்டிකාලනව බැ වෙන. දිගකාලිනුව පුළුවන් හොඳ සැලසුම් එකිය. අපිට කෙட்டிකාலிනව ආදායල්ල බඩ පුළුවන් ක්‍රමවේදය තමයි. කෘෂි කර්මාන්තය නිවැරදි විදිහට නගා සිටුවේෙන්. මොකද මේ පොலව පිහිටලති என்னන්නේ. මේ ලංකා කேන්ந்தරයට அනුව. වැඩි ආදායමක් ගණ්ඩ පුළුවන් මේ බූගිය මේ වන සම්පති සත්‍ර සපති සත්ව සම්පතින් ක සතුම් මරාගෙන මස්වකුන් එක කෙනෙවේ.ඒ සතුන්ට හිරිහැරනොකර ඒ සතුන් ගොප තැට යුද්ධ වගෙන. එහම නැත් වෙන වෙන දේවට යුදගන. සතුන්ට දයාවදක්වල සොබා දහම ආසිරවාදය ලබාගැනීමෙන් ඔබේ බතපුුලත සරිකරගන්න පුළුවන්ගේේ. அන්න එவன் தැனகට ඔබට පැමිனීමටනுහැකි உணொත් அண்ணி வாறம்ம அவிவாதேம்ம மம පැහදිலிுම கியாසිත්නවා? වகக்கීමක්ඇතුව கியாසිත්னுවා? இතාம நறக்க ஆக்காறே பறපத்தல,